Sinhala Geek Show එකට හැමෝම නැත්තම් Chanux Bro YouTube channel එකට අදත් අපේ geek යාලුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයාලට මතක ඇතිනේ මම මීට කලින් drones ගැන ඕන තරම් videos කරලා තියෙනවා. ඒක බලන්න ඕන නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux drones කියලා search එකක් දාන්න. මේ වගේ දි මේ drones එක එක විදිහට පාවිච්චි කරන හැටි, මේ drones වැඩ කරන හැටි, කොහොමද beginner කෙනෙක් විදිහට drone එකක් තෝරගන්නේ, ඒ වගේම ලෝකේ drones වල ඉතිහාසය සහ අනාගතයේ drones කොහොම වෙයිද කියන දේවල් ගැන තමයි කතා කරේ. අද කතා කරන්න යන්නේ තවත් specific එක්තරා විශේෂ වූ දෙයකට මේ ඩ්‍රෝන් යානා යොදාගෙන කරන ගොඩක්ම ලොකු දෙයක් ගැන. මේකට මම ලොකුයි කියන්න හේතුව තමයි මේ ඩ්‍රෝන් යානා නිසා මිනිස්සුන්ගේ ජීවිත බේරෙනවා. ප්‍රධාන වශයෙන්ම සිප් ලයින් කියන ආයතනය විසින් මේ ඩ්‍රෝන් යානා නිර්මාණය කරලා තියෙන්නේ. බෙහෙත් ද්‍රව්‍ය, ඒ වගේම රුධිරය, ලේ වගේ දේවල් ඉක්මනටම රෝහලට එහෙමත් නැත්නම් රෝගියා වෙත යවන්න. මේ වෙනකොට රුවන්ඩාවේ මේ සිප්ලයින් ආයතනය විසින් නිර්මාණය කරපු මේ ඩ්‍රෝන් යානා ගොඩක්ම සාර්ථක විදිහට වැඩ කරනවා. ඔයාලා නිකමට හිතන්න සාමාන්‍ය එක්තරම් දියුණු නැති රටක මේ වගේ අවශ්‍ය වෙලාවට රෝහලකට රුධිරය යවන්න, එහෙම නැත්නම් බෙහෙත් ද්‍රව්‍යයක් යවන්න සාමාන්‍ය හොඳට සාර්ථක නැති පාරක එච්චර සාර්ථක නැති වාහනයක ටිකක් අමාරුයි. මොකද විනාඩි 5ක ඩිලේ එකකින් විනාඩියක ඩිලේ එකකින් අපිට රෝගියෙක්ගේ ජීවිතයක් නැති වෙන අවදානමක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ සිප්ලයින් ආයතනයේ නිර්මාතෘ පවා තමන්ගේ අත්දැකීම් මේ විදිහට ෂෙයා කරගත්තා. තව විනාඩි 5කින් මේ රෝගියාට බෙහෙත් ද්‍රව්‍ය එහෙම නැත්නම් රුධිරය නොලැබුණොත් මේ රෝගියා මිය යනවා. ඉතින් එහෙම වෙලාවට මේ වගේ දේවල් පාර දිගේ වාහනයකින් ට්‍රාන්ස්පෝර්ට් කරනවට වඩා මේ වගේ සිප්ලයින් ඩ්‍රෝන් යානාවක් පාවිච්චි කරන එක ගොඩක් සාර්ථකයි කියලා තමයි මේගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු අපි මේක තාක්ෂණයට බර නිසා ඇත්තටම කොහොමද මේ ඩ්‍රෝන් යානාව වැඩ කරන්නේ කියලා. ඔයාලට මම ඩ්‍රෝන් යානා ගැන කතා කරද්දී කියන්න ඇති අපි ගොඩක් වෙලාවට ඩ්‍රෝන් යානා කියලා හඳුන්වන්නේ ක්වඩ් කොප්ටර්ස්. ඩ්‍රෝන් යානා ගන්නේ තමයි ක්වඩ් කොප්ටර්ස් ඇතුළත් වෙන්නේ මේ රෝද හතරක් කැරකිලා උඩ යන මේ ඩ්‍රෝන් යානා. නමුත් ඔයාලට පේනවා ඇති මේ සිප්ලයින් නිර්මාණය කරලා තියෙන ඩ්‍රෝන් යානාව හරියට ප්ලේන් එකක් වගේ. මේකට තටු දෙකක් තියෙනවා. මේක ගොඩක් වේගෙන් ඉස්සරහට යනවා. සාමාන්‍ය ඩ්‍රෝන් එකකට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි අතරම සාමාන්‍ය ඩ්‍රෝන් එකකට වඩා මේක ගොඩක්ම වේගෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ක්වඩ් කොප්ටර් එකක් තරම් ලොකු කන්ට්‍රෝල් එකක් දෙන්න මේ සාමාන්‍ය සිප් ලයින් ඩ්‍රෝන් යානාවට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ පිටත් වෙන තැනින් ලේ, රුධිරය එහෙම නැත්නම් බෙහෙත් අරගෙන රෝහල වෙත ප්‍රවාහනය කරන එක මාර්ගයක් දිගේ ඉක්මනට ගිහිල්ලා ඒකේ ඒගොල්ලන්ට බාර දීලා ආයෙත් එන එක විතරයි. නමුත් ඩ්‍රෝන් එකකදී අපිට රිමෝට් එකක් හරහා මේක ඕන පැත්තකට හරවහර යවන්න පුළුවන්. නමුත් මෙතනදී මේ සිප්ලයින් ආයතනයේ ප්‍රධාන අරමුණ ගොඩක්ම වේගෙන් ඉක්මනින් අඩුම වේලාවකින් මේ ඩ්‍රෝන් යානාවෙන් අවශ්‍ය දේ ප්‍රවාහනය කරන එක. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ වගේ ගොඩක්ම සැහැල්ලු ඩ්‍රෝන් යානාවක් සිප්ලයින් ආයතනය නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගේ බේස් එකේ බෙහෙත් ද්‍රව්‍ය එහෙම නැත්නම් මේ රුධිරය වගේ දේවල් ගොඩක් ආරක්ෂාකාරී විදිහට ස්ටෝ කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා රුධිරය වගේ දේවල් ගොඩක්ම ආරක්ෂාකාරී විදිහට ප්‍රවාහනය කරන්න ඕනේ. ඉතින් ඊළඟට මේගොල්ලන්ට යම් කිසි රෝහලකින් එහෙම නැත්නම් ඒගොල්ලෝ නම් කරපු තැනකින් මේ විදිහට පණිවිඩයක් ආව ගමන් අපිට රුධිරය අවශ්‍යයි, එහෙම නැත්නම් අපිට බෙහෙත් ද්‍රව්‍යයක් අවශ්‍යයි කියලා මේගොල්ල මේවා ගොඩක්ම ආරක්ෂාකාරී විදිහට පැක් කරලා තමන්ගේ මේ ඩ්‍රෝන් යානා ඇතුළට ලස්සනට ස්ටෝ කරනවා. අතර මේගොල්ල ගාව මේ හැම ඩ්‍රෝන් යානාවක්ම ඉස්සරහට යවන්න කලින් ඒගොල්ලන්ගේ ෆෝන් එකක් තියෙනවා. මේ ෆෝන් එකෙන් ස්කෑන් කරලා චෙක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ඩ්‍රෝන් යානාවේ හැම උපාංගයක්ම හැම කොටසක්ම නිවැරදිව වැඩ කරනවද කියලා. මේ හැම දෙයක්ම චෙක් කරාට පස්සේ මේකට ගොඩක් ඉක්මනට වේගයක් අරන් දෙන්න මෙන්න මේ විදිහට තමයි මේක ඉක්මනටම උඩ යවන්නේ. GPS වගේ තාක්ෂණය පාවිච්චි කරලා පරිගණක වලින් මේවා වෙනමම ට්‍රැක් කරනවා. මේ වෙලාවේ මේක කොතනද තියෙන්නේ, මේක ගමනාන්තයට යන්න කොයිතරම් වෙලාවල් යයිද වගේ. ඒ වගේම මේක හැමදාම ඒ අදාළ රෝහලේ එකම තැනකට තමයි මේ අපි ට්‍රාන්ස්ෆර් කරන දේ, ට්‍රාන්ස්පෝර්ට් කරන දේ යවෙන්නේ. ඉතින් ඒකත් නිර්මාණය කරලා තියෙන්නේ මේ විදිහට පැරෂූට් එකක් ආධාරයෙන් තමයි ඒක බිමට වැටෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ කියන විදිහට මේ රොහලේ ඉන්න කෙනාට ටෙක්ස් මැසේජ් එකක් යනවලු හරියටම විනාඩියකට කලින්, තව විනාඩියකින් මේක හැමදාම වැටෙන තැනට පැරෂූට් එකක් ආධාරයෙන් වැටෙනවා කියලා. ඊළඟ කොටස තවත් රසවත්. මොකද මේ ඩ්‍රෝන් එක මේ අදාළ දේ මෙතනට පැරෂූට් එකක් ආධාරයෙන් දාලා ආයෙත් ඒගොල්ලන්ගේ බේස් එක වෙත එන්න ඕනේ. ඉතින් එනකොට කොහොමද මේක ආයෙත් බිමට බාන්නේ කියන එක ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඉතින් මෙන්න මේ වගේ උපකරණයක් තමයි එකට නිර්මාණය කරලා තියෙන්නේ. මේ විදිහට නූලක් ඔටෝමැටිකලි ඉස්සෙනවා. ඊට පස්සේ මේ ඩ්‍රෝන් යනවා තියෙන පිටිපස්ස මේ කොක්කක් වගේ එකක මේක පැටලෙනවා. ඊට පස්සේ තමයි මේ ඩ්‍රෝන් එක මේ විදිහට බිමට ගන්න පුළුවන් හැකියාව මේගොල්ලෝ දීලා තියෙන්නේ. මේ ඩ්‍රෝන් යනාවක් එක ගමන් වාරයක් ගිහිල්ලා ආවම 1GB විතර data ප්‍රමාණයක් එකතු වෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මොකද මේක ඔටෝ පයිලට්. මේගොල්ලෝ තමන් තනියෙන්
තමයි ඩ්‍රෝන් එක යන්නේ. ඉතින් ආ නිසා ඒකට අවශ්‍ය data තමයි මේ විදිහට 1GB හැම ඒගොල්ලන්ගේ ගමන් වාරයකදීම collect කරනවා කියලා මේගොල්ලෝ කියලා දෙන්නේ. ඔයාලට මතක ඇති මම ඩ්‍රෝන් ආධාරයෙන් භාණ්ඩ ප්‍රවාහන ගැන මීට කලින් වීඩියෝ එකක් කරා. නමුත් මේක සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ වීඩියෝ එකක්. මේක මිනිහෙකුට මිනිස්සෙකුට අත්‍යවශ්‍ය දෙයක්. ජීවිතයත් මරණයත් අතර සටන් කරන කෙනෙකුට ඇත්තටම ගොඩක් අත්‍යවශ්‍ය දෙයක් තමයි ප්‍රවාහනය කරන්නේ. ඉතින් ඒ නිසා මේක ගොඩක් ඉක්මන් වෙන්න ඕනේ, ගොඩක් නිවැරදි වෙන්න ඕනේ, ගොඩක් වේගවත් වෙන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම සිප්ලයින් ආයතනයේ මේ වෙනකොට සාර්ථක කරගෙන ඉන්නවා. ඉතින් හිතන්න මේක ශ්‍රී ලංකාවටත් අවශ්‍ය වෙයිද? අපි හිතමු විශේෂ ලේ වර්ගයක්, රුධිර වර්ගයක් අපි හිතමු මේක කොළඹ විතරයි තියෙන්නේ. මොකක් හරි හේතුවක් මත ස්ටෝ කරලා තියන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා එක්ස්පයර් වෙන්නේ නැති වෙන්න තියාගෙන ඉන්න අවශ්‍ය මැෂින් තියෙන්නේ එක ප්‍රධාන රෝහල් කීපයක විතරයි. ඉතින් අනිත් රෝහල් වලට මේ වගේ දේවල් අවශ්‍ය වුණාම, එහෙම නැත්නම් වෙනත් බේස් එකක ඉඳන් අවශ්‍ය වුණාම ඉක්මනට ප්‍රවාහනය කරන්න තමයි මේ වගේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. අතරම මේගොල්ලන්ගේ වෙබ් අඩවිට ගිහිල්ලා බැලුවොත් සහ මේගොල්ලන්ගේ තොරතුරු අන්තර්ජාලය හරහා හොයලා බැලුවොත් මේගොල්ලන්ගේ ෆ්ලයින් ටයිම් එක, ස්පීඩ් එක, වේගය හැම දෙයක්ම ගැන වගේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් මොකද හිතන්නේ මේ වගේ සර්විසස් ශ්‍රී ලංකාවටත් වැදගත්ද? ඔයාලා දන්නවා පාර මාර්ගයෙන් ට්‍රැෆික් එක හරහා ගියොත් ඒ වගේම වාහන පාරවල් අබලන් ටිකක් ඇතුළට යනකොට පාරවල් ලබලන් ඉතින් මේ වගේ හදිසි මොනවා හරි දෙයක් ප්‍රවාහනය කරනකොට ගොඩක් ආකර්ෂණ ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවට මේ සිප්ලයින් වගේ දෙයක් ප්‍රායෝගික වෙයිද? ඔයාලා හිතන දේ අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරනවා Chanux Bro YouTube channel එකේ. ඉතින් ඔයාලා පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux Bro කියලා සර්ච් කරලා මේ වගේ වීඩියෝස් ඔක්කොම බලන්න. ඊගොස් සිංහල ගීක් ෂෝ එකෙන් අලුත් දේවල් ගොඩක් කරා. ඉක්මනට හම්බෙමු.